of music. එයා මුස්ලිම් කොංග්‍රස් එකේ නෙමෙයි, එයා ඇවිල්ලා මේ මං හිතන්නේ රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමාගේ දේශීය මොකද්ද ඒකට කියන්නේ මේ මේ ජාතික කොංග්‍රසය මක් නෑ මේ ජනතා කොංග්‍රසය, ජනතා කොංග්‍රසයේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මම ඒ දැක්කා දේපුවත. නමුත් මම නම් එහෙම දැනුවත්භාවයක් නැහැ සිංගප්පූරුවේ නෙමෙයි මේ වෙන තූත්තුකුඩියේවත් එහෙම සාකච්ඡාවක් යනවයි කියලා. එහෙම එකක් නම් නැහැ. ඒක මං හිතන්නේ එතුමා කවුරු හරි එතුමාට වැරදි තොරතුරක් ලබා දීලා තියෙනවා එවැනි ප්‍රකාශයක් කරන්න. මා දැනුවත්ව නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් සමග ජනවලවේගී පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා හැටියටත් එවැනි සාකච්ඡාවක් කොහෙවත් වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. නැහැ, එම සාකච්ඡාවක් නැහැ. මේ මේ ඔය කියන කතාව බොරු. එහෙම එකතු වීම පිළිබඳවත් කොතනවත් මා දන්නා තරමින් සාකච්ඡාවක් නැහැ. එකතු වෙන්න ඕනේ මොකක් වෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවානේ. අපි කොහොමද එකතු වෙන්නේ? මොකක් වෙනවද? දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ ප්‍රතිපත්තිය හා පොහොට්ටුවේ ක්‍රියාදාමයන් හා මේ රට විනාශ කරපු වංචා වලට සම්බන්ධ ජූසියන් එක්ක එතුමා වැඩ කරගෙන යන්නේ. එතුමා එවැනි වැඩ කිරීමක් තොලදී ආයතන සමග ජන බලවේගයට කිසිදු ආකාරයේ ඉඩකඩක් නැහැ එකතු වෙලා වැඩ කරන්න. මොකද අපි 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 දකින ආකාරයයි, අපි විශ්වාස කරන දේශපාලන මතවාදය, අපි ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙල, අපි වංචා දූෂණ සම්බන්ධව අපි ඉදිරිපත් කළ තිබෙන කරුණු කාරණා එක්ක ඉතාම ආත්පසින්ම තමයි වික්‍රමසිංහ මහත්තයා අද රාජපක්ෂලත් එක්ක එකතු වෙලා වැඩ කරගෙන යන්නේ. එවන ඔබතුමාලාගේ හුඟක් මන්ත්‍රීවරු හරි කැමති එකතු වෙලා වැඩ කරන්න. නෑ, මන්ත්‍රීවරුන්ගේ එහෙම කවුද මන්ත්‍රීවරු? ඒ හුඟක් කට්ටිය අපිත් එක්ක ප්‍රකාශ කරන්න තියෙනවා. හොරෙන් කියලා දෙනවද? නෑ, මම දන්න තරමින් නම් මෙහෙමයි. දැන් දේශපාලන පක්ෂයක අදහස් කීප තියෙන්න පුළුවන්, මත තියෙන්න පුළුවන්. ඒක මම දකින්නෙත් නෑ වැරදි අදහසක් හැටියට. නමුත් මම ප්‍රකාශ කරන්නේ මේ වර්තමානයේ යථාර්ථයේ තියෙන දේ තමයි. මම කියන්නේ එහෙම දෙයක් වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩු මට්ටමක තියෙන්නේ කියන එක. මොකද වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද එතුමාගේ ක්‍රියාකලාපයේ දිහා බැලුවාම එතුමා සම්පූර්ණයෙන්ම මේ රටේ ආර්ථිකය විනාශ කරපු උදවිය, ඊළඟට මේ රටේ වංචා දූෂණ වලට සම්බන්ධ උදවිය, ඊළඟට මේ මේ විශේෂයෙන්ම ජනතාවට විශාල බදු බරක් පටවලා, ඊළඟට ව්‍යාපාරිකයන් උගෙන් අයවිය යුතු බදු රුපියල් කෝටි 750ක විතර වගේ බදු තියෙනවා. තවම ඒවා අය කරගෙන නැහැ. ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දෙමින් මේ යන ගමන තුල මම හිතන්නේ නැහැ සමග ජන බලවේගයට එතුමාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. දැන් ඔබතුමා කිව්වට දැන් සිල්කොත්ත මන්දිරේ මේ විදි කොමිටියක්පත් කරලා ඉවරයි. වජිර අබේවර්ධන, රංජිත් මද්දුම් මණ්ඩාර, ඒ මේ හරින් ප්‍රනාන්දු, මේ රංගේ බණ්ඩාර මහත්තයා කිව්ව දේ ඉදිරියට ගෙන යන්න සාකච්ඡා පවත්වනවා. කාත් එක්කද? විවිධ පක්ෂ එක්ක. රංජිත් මද්දුම් මණ්ඩාර මහත්තයාත් ඒක ඇතුළේ. නෑ නෑ, යා එහෙම වෙන්න බෑනේ. සියලු පක්ෂ එකතු කරනවා. ඔව්. එයාට කියන්න පුළුවන් ඉතින්. එයාට කියන්න පුළුවන් ඔබතුමාත් කොමිටියේ ඉන්නවයි කියලා. ඒකට වැඩක් වෙන්නේ නැහැනේ. හරිද? රංගේ බණ්ඩාරටත් කියන්න පුළුවන්, ඔබතුමා කොමිටියේ ඉන්න පුළුවන්, මෙතුමා කොමිටියේ ඉන්නවා කියලා නම් කියන්න පුළුවන්. ඒ හැම එක්කෙනාගේම නම් කියන්න පුළුවන් එයාට. මොකද ඔබලෝ ඕගොල්ලෝ ගිහලා මේම මයික් අල්ලපු ගමන් ඒගොල්ලෝ නම් කියනවා තමයි. ඉතින් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැනේ. ඒකෙන් රජිත් මන්දුම් බණ්ඩාර මාලේකන්තුමා ගිහලා ඒ කොමිටියේ වාඩි වෙන්නේ නැහැනේ. අපිට එහෙම ඒ කොමිටියේ වාඩි වෙන්න බෑනේ. මේ කරන්න යන නීති විරෝධ හා ව්‍යවස්ථාපි විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පළාත් පාලන ඡන්දේ නොතිබුව තියන්න තිබ්බ පළාත් පාලන ඡන්දේ අහෝසි කරපු අයත් එක්ක මොන මොන කතා කරන්නද අපි? මේ රටේ ජනතාවගේ ජනාරගලේ පාවල දීලා ඒ සටනෙන් පලාගිය උදවියත් එක්ක අපි වාඩි වෙලා මොනා කතා කරන්නද? හරේ පැරෑන්නෝ එක්ක අපි මොනා කතා කරන්නද? මේ අරගලේ පාවල දීපු ගිය මිනිහෙක් නේ. මෙතන ඉඳන් මොන තරම් කයිවාරු ගැව්වද කියලා ඔබතුමාලා දන්නවනේ. මේ මේ මම වාඩි වෙලා ඉන්නේ පුටුවේ ඉඳගෙන මොනාද යන්නේ කිව්වේ? රාජපක්ෂලා ගැන, පාස්කු එක ගැන මොනාද යන්නේ කිව්වේ? අද ඒ සියලු දේවල් අමතක කරලා ගිහිල්ලා එයා වාඩි වෙලා ඉන්නවානේ. ඉතින් එයා එක්ක අපිට ආයි මොන කතාද? එයා එක්ක අපිට කතාවක් නැහැ. එහිඳ ඒව වෙන්නේ නැති දේවල් ඒගොල්ලන්ට පුළුවන්. ඒගොල්ලන් අපේ නම් යෝජනා කරගන්න ඒගොල්ලන්ට පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ අයිතිය. ඒකට අපි බාධා කරන්නේ නැහැ. නමුත් ඒ කිසිම දෙයකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ.
ඒ කොමිටිය අනිත් පක් ඒගොල්ලන්ට ඒගොල්ලන්ට සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතන්නේ නැහැ සමගි ජන බලවේගය ලෑස්ති වෙයි කියලා ඒගොල්ලෝ එක්ක සාකච්ඡාවක් කරන්න කිසි විදකින් මේ පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති මැතිවරණය කල්දා ගන්න ඒ ක්‍රියාදාමයන් වලට අපි කිසිම වෙලෙට කවුල් වෙන්නේ නැහැ. නෑ එතුමා කියන්නේ කල්දැමීමක් නෙමෙයි. ඔව්. එතුමා කියන්නේ ජනාධිපතිවරයෙකුට අයිතියක් තියෙනවා මේ රටේ ජනතාව ආරක්ෂා කිරීම. ඔව්. ඒ සඳහා ගත යුතු පියවරක් ලෙස ඔව්. ඒක තමයි. දැන් රංගේ බණ්ඩාර මහලේකම්තුමා දැන් ওই කතාව ඊයේ කිව්වේ නේද? එතකොට ඊයේ ඇවිල්ලා එයා ඒ පැහැදිලි කිරීම කරනකොටම සිරිකොතේ විදුලි බලය විසන්දි වුණා. නේද? මං හිතන්නේ විනාඩි කීපයක් යනකම් එයාට විදුලිය තිබුණේ නැහැ. මොකද මේ ජනාධිපතිවරයාව ඉදිරියට ගෙන යන්න සාකච්ඡා පටන් ගන්න ඕනේ කියලා කියනකොටම විදුලිය ගියා. ඒ කියන්නේ විදුලිය බලය කැමතිත් නැහැ මේ ජනාධිපතිවරයා තව ඉස්සරහට ඉන්නවට කියන එක විදුලි බලයත් විරෝධය පෑවා. ඒකනේ ඒක පෙන්නුවේ. හරිද? එතකොට එවැනි තත්ත්වයක් තියෙන්නේ කවුරුවත් කැමති නැහැ මේ මේ ඔක්කොමලා ඉන්නේ ඡන්දේ එනකම්. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේ පොලිසිය හිටපු ලේකම්තුමාට මේක එයාට තේරෙන්නේ නැත්තේ මොකද කියලා. ඉතින් ඒ හින්දා මේ ව්‍යවස්ථාවේ කිසි විටක ඒ එතුමා ඒ කරපු අර්ථකථනය වැරදි. එහෙම ව්‍යවස්ථාවක් කියලා නැහැ. ජනාධිපතිවරයාට ඔය කියන ජනතාවක ගන්න ජනතාවට සුභසාධන සලසන්න ආර්ථිකේ නගා සිටවන්න තමයි ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන්ම යම් කාල සීමාවක් ලබා දීලා තියෙන්නේ. ඒ කාල සීමාව තමයි අවුරුදු 5. අවුරුදු 6 තිබ්බේ එක අපි 2015 ආණ්ඩුවේ එක අවුරුදු 5 කරා. දැන් ඒ අවුරුදු 5ෙන් අවුරුදු 2ක් විතර වගේ රනිල් වික්‍රමසිංහ ජන දෙකහමාරක වගේ ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහට හම්බුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් වීම තුල. ඉතින් ඒ අවුරුදු 2හමාර ඉවර වෙනවා මේ නොවැම්බර් වෙනකොට ඒ කාලේ එතුමාගේ කාලේ ඉවරයි. එතකොට ඒ කාලය තුලදී එතුමාට පුළුවන් ජනතාව බලා ගන්න, ජනතාවට සුබසාධන දෙන්න, ජනතාවට සහන දෙන්න, ආර්ථිකය දියුණු කරන්න ඒ කාලේ පුළුවන්. නමුත් ඒකෙදී පිටින් තව කාලයක් ගන්න ව්‍යවස්ථාවේ කොහෙවත් එතුමාට ඉඩක් ලබා දීලා නැහැ. ජනාධිපති මණ්ඩල මාතෘකාව ඉතන පැහැදිලිව කියනවා ජනාධිපති වර්ණයකට කියොත් ඉතා භයානක සත්‍යයක් මේ රටේ සල්ලි යනවා විශාල ධනයක් මේ වෙන් කිරීමෙන් වෙන්නේ නැවතත් පෝලිං යුගයකට යන බව. දැන් මම අහන්නේ දැන් මාසයකට කලින් කිව්වා නේද ලක්ෂ 100කින් දිනනවා කියලා එතුමාම නේද කිව්වා නේද නේද ලක්ෂ 100කින් දිනනවා ලක්ෂ 150කින් දිනනවා කියපු උදවියනේ ජනාධිපති මැතිවරණය තිබ්බම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඓතිහාසික ජයග්‍රහණයක් කරපු උදවියනේ මේ දැන් ආයි වෙන කතාවක් කියන්නේ. එහෙනම් ඇයි එදා ඒ කතාව කිව්වේ? ඇයි දැන් මේ අද මේ කියන්නේ ඡන්දි නොතිය ඉන්න කතාවල් කියන්නේ? ඡන්දි තිබ්බම මෙහෙම වෙයි අරම වෙයි කියලා එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඉතින් අපිට පේන තියෙන දේ තමයි එතුමාලගේ ඡන්දයකට ගියොත් අනිවාර්යයෙන්ම එතුමාලා අන්ත පරාජයකට පත් වෙනවා. ඒ පරාජය ඒගොල්ලන්ගේ ඇඟවල් වලට දැනිලා තියෙනවා. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ සංවිධාන ශක්තිය හා දේශපාලන වශයෙන් ඒගොල්ලා රට තුල ඉන්නේ ඉතාම නරක තැනක ඒගොල්ලෝ ඉන්නේ. දේශපාලන වශයෙන් ඒගොල්ලෝ ඉන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක. ඉතාම ජනප්‍රිය තැනක නෙමෙයි. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ ඡන්දය පවත්වන්න ඕනේ කියන එක මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නවා ඡන්දය තියන්න. දැන් ඒගොල්ලෝ බලනවා ඡන්දේ නොතිය ඉන්න කල් දා ගන්න මොන මොන හරි උප්පරවැට්ටි දාගෙන ඉස්සරහට යන්න. මොකද ඒගොල්ලන්ට තේරෙනවා මේ මැතිවරණය අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ පරාජයට පත් වෙනවා. මොනවාද? මේ මාලේකන්තුමා, මම දැන් මේ මාධ්‍ය සාකච්ඡාවක ඉන්නේ. මේ ඔබතුමාව අර මොකද කොමිටි එකට දාලා තියෙනවා කියලා මෙතුමන්ලා අහනවා. ඒක තු කරන්න තියෙන කොමිටි. සජාතික පක්ෂයට බෑ මට විනය පරීක්ෂණ කරන්නවත් විනය පරීක්ෂණ අයින් කර ගන්නවත් කොමිටි වලටවත් දාන්න. මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි දැන්. මම සමගි ජන බලවේගයේ සමාජිකයෙක් පහලේකම් ඒක උසාවියත් පිළි අරන් තියෙනවා අධිකරණයත් පිළි අරන් තියෙනවා. අද මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය මම හිතන්නේ සමේ රටට දේශපාලන විහිළු සපයන පක්ෂයක් විදිහට පත් වෙලා තියෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයයි කියනකට වැඩිය වගකීමෙන් වැඩ කරන්න. මොකද අද වෙනකොට සමගි ජන බලයේ බොහොම ශක්තිමත් ගමනක් ඊළඟ මැතිවරණවල ජයග්‍රාහී ගමනක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් යනවා. ඉතින් මේ ඒකට පිස්සු ඇටල තමයි මේ පිස්සු කතා කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ.
මේ පිරිනමපු සමාජිකත්වය ඒක ඉතින් ගන්න නෑ නේ ඉතින්. ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව වාර්ෂිකව සමාජිකත්වය ගන්න ඕනේ. යාවදී සමාජිකත්වය කියලා නෑ. 2019 පස්සේම සමාජිකත්වය ආරන්නේ. ඒකට කිසි අයිතියක් නෑ මට විනය පරීක්ෂණ දියන්නවත්, විනය පරීක්ෂණ නොතියන්නවත්, ඒව නවත්තන්නවත්, කොවිඩ් වලටවත් පත් කරන්න අයිතියක් නෑ. මම හිතන්නේ ඒගොල්ල කියන දෙයක් නැතුව මේ වගේ දේවල් කියනවා. රටේ ජනතාව මේවට මුලා වෙන්නේ නැහැ. අපි පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් ජයග්‍රහණය කරනවා. ඒ සටන අපි ගිනියද්දී ඒක බලාගෙන ඉන්න බැරියයි තමයි මේ විදුලු කතා කරන්නේ. ඕකේ ලේකම්තුමා, thank you. දැන් මෙහෙමයි, දැන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අවුරුද්දක් අවුරුද්දක් පාසා ඒක අලුත් කරන්න ඕනේ. හරි, එහෙම තමයි එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙන්නේ. අපි අවුරුද්දක් අවුරුද්දක් පාසා අපි අලුත් කරේ නැත්නම් ඒ සමාජිකත්වයේ අවුස්සි වෙනවා. අපේ අපි සියලු දෙනාම 2019 න් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන නැහැ. ඉතින් 2019 තමයි අපි අන්තිමට සමාජිකත්වයේ ගත්තේ. 2019 න් පස්සේ අපි සමාජිකත්වය අපි ගත්තේ නැහැ. එතකොට අපි ඒකේ සමාජිකයෝ නෙමෙයි. ඉතින් ඒක එක්සත් ජාතික පක්ෂයේ ඉන්න උදවියට තේරෙන්නේ නැත්තේ මොකද කියන එක තමයි මට තියෙන මටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ කියනවානේ සමගි ජන බලවේගයේ අපි ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ කියලා. ඔව්, අපි එක්සත් සමාජිකයෝ අපි හිටියා 2019 වෙනකන් අපි හිටියා. අපි 2019 වෙනකන් අපි සමාජිකත්වයේ හිටියා, ඒක ඇත්ත. නමුත් 2020 දී සමගි ජන බලවේගයෙන් අපි පාර්ලිමේන්තු මැතිවරණය තරම් කරනකොට අපි සමගි ජන බලවේගයේ සමාජිකත්වය අරගෙන තමයි අපි තරම් කරේ. එතකොට අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ගත්තේ නැහැ. 2019 ඒ සමාජිකත්වය ඉවරයි. ඉතින් ආයි අපිට බලෙන් අඬ ගන්න සමාජිකත්වය දෙන්න බෑනේ. දැන් ඔබතුමා ඔව් මේ බලෙන් එහෙම දෙන්න බෑනේ ඉතින්. ඔය ඉතින් ඒක තමයි මම මම කියන්නේ. ඉතින් බලෙන් එහෙම සමාජිකත්වය දෙන්න බෑනේ. බලෙන් දැන් ඔබතුමාට එක්සත් ජාතික පක්ෂය අඬගාලා කිව්වොත් අපි වාට සමාජිකත්වය දෙනවයි කියලා ඔබතුමා තීන්දුව කරන්න එපා. ඒක ගන්නවද නැද්ද කියලා නේද? නැත නෑ නෑ වරෙන් නැත්තම් බලාගෙන ගනි මේක කියලා එහෙම ගන්න බෑනේ. එහෙම කරන්න බෑ. ගන්න ඕනේ ඔබ ගත්තේ නැත්තම් බලාගෙන කියලා එහෙම කරන්න බෑනේ. හරි, ඔය ඒගොල්ලෝ සමාජිකත්වයේ දෙනවා නම් සමාජිකත්වයේ ගන්නත් අපි කැමති වෙන්න ඕනේ. ඒ දෙක උඩනේ සමාජිකෙක් වෙන්නේ. ඒගොල්ලෝ කැමති වුණ පමණින් අපි අකමැති නම් අපි ඒකේ සමාජිකයෝ වෙන්නේ නැහැනේ. ඉතින් මේ නිකන් මේ පොඩි ළමයින්ට තේරෙන තර්කෝව. ඉතින් ඒ තර්කවත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ඒගොල්ල කැමති ඇති අපිට සමාජිකත්වයේ දෙන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපිට. ඉතින් අපි කැමති වෙන්නේ නැණ්ඩේපා ඒක ගන්න. ඉතින් අපි එපා කියුණා නම් කොහොමද දෙන්නේ? දැන් ඒගොල්ලෝ කැමති තමයි අපිව ගන්න. මොකද කැමති නැත්තේ? ඇමතිකම් දෙන්න අඬ ගන්නවා, අරව දෙන්න අඬ ගන්නවා. මොනාරද මේ ඒගොල්ලෝ දැන් අපිට නොදී ඉන්න හදන්නේ. හැමදේම දෙන්න කැමති අපි ඉල්ලුවොත්. හැමදේම දෙන්න කැමති. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඉතින් අපි කැමති වෙන්න එපා. අපි ගන්න ඉතින් අපේම කාගේවත් කැමත්තක් නැහැ. එක්සත් ජාතික පක්ෂේ සමාජිකත්වය ගන්න. ආ? ඔව්ද අපි කැමති නැහැ. අපි කවුරුවත් කැමති නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ කැමති ගන්න. ඔබතුමා කියන කාරිය. ඒගොල්ලෝ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමත කරලා තියෙනවා අපිට සමාජිකත්වය දෙන්න කියලා. විනය පරීක්ෂණ ඔක්කොම අයින් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ කැමති අපි එනවට. ඉතින් ඒගොල්ලන් එකෙන් පෙන්නන්නේ මොකද්ද? ඒගොල්ලෝ පෙන්නන්නේ අපිව ඕනේ කියන එකනේ පෙන්නන්නේ. දැන් ඒගොල්ලන්ට හොඳ ටීම් එකක් ඉන්නවා නම් අපි ඕනේ නැහැනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි හැමතිස්සෙම කියනවානේ එයාට ටීම් එකක් නැහැනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාම තමයි බැට් කරන්නේ. එයාම තමයි බෝල් කරන්නේ. එයාම තමයි ෆීල් කරන්නේ. 12 වෙනි ක්‍රීඩකයා හැටියට වතුර ටික අරන් යන්නෙත් එයාම තමයි. හරිද? ඔක්කොම කරන්නේ එයාම තමයි. ඒ කරන ගමන් මැච් එක පරදිනකොට එයා අම්පයර් වෙන්නත් හදනවා. ඒ සෙල්ලම නම් කරන්න දෙන්න බෑ. හරිද? එයා මැච් එකක් ගහගෙන මැච් එක පරදිනවා කියලා තේරෙනකොට අම්පයර් වෙන්න හදනවා. හරිද? ඒක කරන්න බෑ. ඒ හින්දා අපි එයාට කියලා තියෙන්නේ අපි රජින වික්‍රමසිංහ ආරාධිතුමාට කියන්නේ අපි මැච් එක ගහමු. ඔයත් ක්‍රීඩකයෙක්. අපිත් ක්‍රීඩකයෝ. මැච් එක ගහමු. මැච් එකක් ගහන්න තමයි මමත් අවුරුදු එකමාරක් ග්‍රවුන්ඩ් එකට කියලා මම බලාගෙන හිටියා. නේද? පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා අවුරුදු එකමාරක් මං හිටියානේ ග්‍රවුන්ඩ් එකේ මැච් එක ගහන්න එයි කියලා. ආවේ නැහැ. එතකොට මං ආයෙත් මං හිටපු තැනට ගියා. දැන් මේක පඩ 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 පඩ